आयोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख सियत उदासन प्रवृत्ति विकास में मम कविंदु विजयवर्धन प्रथम सिरास्तल गुरु संगम अमात्य सारत वीरसेकर अभियोग कराई डेनमार्क के पॉप संगीत प्रसंगे सह लंका वे बार මිත්‍යාවට එරෙහිව විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක කියන ඇත්ත දැන් දේශීය පුවත් අපේ රට දැන් ඩෙන්මාර්කයේ වගේද ඩෙන්මාර්කයේ අපි වගේද කියලා අහන්න සියත අපට හිතුණා ඊට සාධාරණ හේතුවක් තියෙනවා ඩෙන්මාර්කයේ කිසිදු කොවිඩ් නීතියක් සලකන්නේ නැතිව පොප් සංගීත ප්‍රසංගයක් පැවැත්වුවා ඊට 5000ක් පමණ එක් වූ බවයි එරටින් වාර්තා වූයේ අපේ රටේ බොහෝ දිස්ත්‍රික්කවල ගම් නියම් ආශ්‍රිතව එවැනි දර්ශන දක්නට ලැබුණා ඒ අදටත් පැහැදිලි නැති අන කාගේද දන්නේ නැති නමුත් නිරෝධය නැදිරි නීතිය මැද්දේම විවෘත කළ බාර් නිසායි කොවිඩ් මර්ධන නීති වැඩි කරන්න සංචරණ සීමා පනවන්න ආදී බොහෝ ඉල්ලීම් වලට මුල් පියවර ගත්තේ වෛද්‍ය ශාස්ත්‍රයේ බුද්ධිමතුනි. ඒ නිසා රාජ්‍යයට සිදු වුණා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්න. දැන් තවමත් කොවිඩ් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. නිරෝධායන ඇඳිරි නීතිය යටතේ පාර අයිනේ බුලත් විට විකුණපු කඩෙත් මුලදී නම් වහලා දැම්මා. හැබැයි අද වෙනකොට මහපාරේ නැත්තේ නැව් සහ ගුවන් යානා විතරයි. බොහෝ මත්පැන් හල් විවෘත කෙරුණා. බලාගෙන ගියාම ඊට අවසර දීපු කෙනෙකුත් අවසර නොදීපු කෙනෙකුත් හොයා ගන්න බෑ. මීට ඉඩ දුන් පිරිස ඇත්තටම නිරෝධායන නීතියට සිදු කළේ බරපතල අපහාසයක්. එසේම නිරෝධායන ඇඳිරි නීතිය ඉල්ලපු විශේෂඥ මතවලට සිදු කළ නින්දාව තක්සේරු කරන්න බෑ. මත්පැන් හල් වැසීම නිසා රාජ්‍යයට රුපියල් කෝටි 1500ක පමණ පාඩුවක් සිදු වූ බව සුරාබදු කොමසාරිස්වරයා මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා. එක් දිනකට හදිසියේ සුරසල් විවෘත කිරීම තුල ලැබූ ලාභය රටට ප්‍රකාශ කළොත් වැදගත් බව අප අදාළ බලධාරීන්ට මතක් කරන්න සතුටුයි. ज्ञानी දරුවන්ට කණ්ඩ තියෙන එකට ගිහිල්ලා පොලිමේ ඉඳලා එතන මේ අරක්කු බෝතලෙක් ගන්න ඉඩ දීලා තිනවා. ඒ තැන් වල කොරෝනා තමයි බෝ වෙන්නේ. මේ කොරෝනා නෙවෙයි ඩෙල්ටාත් හැදෙනවා. බිස්නස් එකක් කරගන්න දෙන්නේ නැහැ අපිට. පාරේ බහැලා යන්න නැහැ. සීනි ටිකක් ගන්න නැහැ. පරිප්පු ටිකක් ගන්න නැහැ. අපිට රජෙන් කිසිම දෙයක් දෙන්නේ නැහැ. බාර ඇරලා. ගෙදරට අත්‍යවශ්‍ය බඩු තියෙනවා. ඕ අත්‍යවශ්‍ය බඩු නෙමෙයි. බාර් ගාව පොලිං ගහලා ගෙදරට කොරෝනා ගේන්න තමයි ඔය දඟලන්නේ. දැන් අරක්කුද අත්‍යවශ්‍ය භාණ්ඩය අත්‍යවශ්‍ය භාණ්ඩය ඇරලා තිනකොට කඩ කියනවා වහගෙන යන්න කියලා. මේ කොරෝනා ගෙදෙට්ට ගේන්න හදනවද මොකද්ද මේකේ තේරුම පොලිසියෙන් හරි ගැසලා දෙනවා බාර අරින්ද ඒ බාර අරපු එක නම් මේ වෙලාවේ හරිම වැරදි ඔව රජයේ සම්බන්ධය ඇතිනේ ඒ හින්දා මේ අරගෙන ඒව කරගෙන යනව ඇති දුප්පත් මිනිස්සුන්ට තමයි තියෙන හැම වෙලාවෙම පහරවා දින්නේ බාර අරින්න අවශ්‍ය නැහැ සේනකර කන්න නැතු කොච්චර දුක් විඳිනවද පොඩි කඩ කොච්චර වහලා තියෙනවද තරම් හොඳ නෑ තමයි මිනිසුන්ට කන්න නැතු මේ අරපු විල හරියන්නේ නැහැනේ මොන මගුලක්ද මන් දනේද ඇත්ත बाहर कार्य यंत्र ने तो आप ही डांस था वो मत दें लोने मुझे तो आप ही बुलाती रहा विकुल्ला के वालों ला है तो नहीं जीवन अत ये दिन संध्या वेदी अभी देख लंका बहु प्रदेश वाले सुरासल विवृत कर लती है ना हमें नियोगे कौरुन विशीन लबा दुनक कौरुन गानीपुत तीरने अग्दीन का पहदली है ये दिन संध्या वे अभी देख के बहुम कणगाटुदायक दर्शन निरोधायन नीति सह सऊपदेश कड़कर्मीन सुरासल महाजनता पेमीनवागेम पोलिम वल इन्नवा इवागेम पोरकाण मे सियालम देख इतम कणगाटुदायक तत्व मिथ्य कालिकट आरक्षाकर्गना बहु सौख्य नीति ये दिने कड़कर्ण अभी देख विशेष
විශේෂයෙන්ම වෙළඳ සංගම් රාශියක් විමසීම් කරනවා සුරාසල් විවෘත කිරීම සඳහා අවසර දුන්නා නම් ඇයි වෙළඳ සල් විවෘත කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නැත්තේ කියන එක ඔවුන් විශාල විරෝධතාවයක් ඒ වෙනුවෙන් අරගෙන එනවා මහජන සෞඛ්‍ය පරිශවරුන් වෙත මේ තත්ත්වය ව්‍යාකූල වීම ඉතාමත් කනගාටුදායකයි ඒ නිසා මේ සුරාසල් විවෘත කරන්න ගනිපු තීරණය පිළිබඳ ඒ බලධාරීන් නැවත වලක් සලකා බලනවා නම් හොඳයි මේ අපේ සෞඛ්‍ය සේවකයෝ මේ මොහොතේ බරපතල ලෙස යම් කාර්යයන්වල යෙදිලා ඉන්නේ. ඒ වෙලාවේ අපිට මත්පැන් අලෙවි සල්වල වලට කඩා පනින්නවත්, ඒ තැන්වල සෙනඟ හසුරවන්නවත් මං හිතන්නේ අපේ සෞඛ්‍ය සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අපේ මේ රටේ ජනතාවගේ වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් දින බලධාරීන්ගේ වගකීම. මම ඒගොල්ලන්ගේ කාරණික අවධානයට මේක යොමු කරනවා. මෙවැනි සිදුවීම් ඉදිරියේදීවත් ඇති වෙන්න ඉඩ තියන්නේ නැතුව කටයුතු පාලනය කරගන්න කියලා. මත්පැන් අලවිසල් සහ අපි කියන්නේ මේ භෝජනාගාර රෙස්ටෝරන්ට් සර්ව මෙව සියල්ලම මේ මොහොතේ අරින්ද එපාය කියලා තියෙන්නේ. අත් වශයෙන්ම පොලිසිය සහ සුරාපතු දෙපාර්තමේන්තුව තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කරන බලධාරීන්. අපි එතුමන්ලගේ අවධානයට මේක යොමු කරමු. ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කරන්න කියලා. සුළුතරයක් හෝ මේ ආකාරයට හැසුරුනොත් මේ සුළු පිරිස මගින් ඇති වෙන්න පුළුවන් හානිය බරපතලයි. නොකඩවා මෙවැනි තත්ත්ව සිද්ධ වුණොත් මේ ආකාරයට ජනතාව පොදි ගැසුනොත් මං හිතනවා ආයෙත් අපි අර පටන් ගත්ත තැනටම යනවා ඇරෙන්න වෙන විකල්පයක් නැති වෙනවා. හදිසියෙම සුරාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළවුව අදහස් වෙතයි දැන් අවධානය. බාර් විවෘත කරලා මේ වගේ විශාල ජනතාව ඒවට එක්රොක් වෙලා කිසිම නිරෝධාන නීතියක් ඒවයි තිබුණේ නැහැ. මේ බාර් අරලා විවෘත කරන්න අවසර ලබා දුන්නේ කවුද කියලා අපි රජයෙන් දැනගන්න කැමති. මේකට දැන් වගකීම් නැති තරමටපත් වෙලා තියෙනවා. ශක්තිමත් ආරක්ෂක සේවාවක් තියෙන රටක ව්‍යාපාරිකයින්ට නිදහසේ තැබෑරුම් අරින්න අවස්ථාව දීලා තිබුණා නම් තිශය කනගාටුදායක. ඒක ආරක්ෂක සේවාවන් වල බිඳ වැටීම. ඇත්තටම රටක නීතියක් තියෙනවද කියලා වෙලාවකට හිතේ. ඒක වඩාත් කනගාටුදායක වෙන්නේ රට පුරාම අනගාරිදරම් පාලතුමා සමරනවා. අනගාරිදරම් පාලතුමා සමරනකොට මේ රටේ අමද්දිප ව්‍යාපාරය ආරම්භ කරපු ඒ ශ්‍රේෂ්ඨ නායකයාගේ ජන්මදිනයේ දවසේම ඒව විවෘත කරන්න අවස්ථාව ලබා දීලා. ගුරුවරුන්ට ගුරුපකුර කීකියා කියලා ඊයේ මේ හඬව බාර් අරින්න දීලා පැය දෙකක් මං ඉඳන්නේ ලක්ෂ 10ක් විතර බාර් පොකුරු හදුවා. මේ ආණ්ඩුව ගත්තු තීන්දුව తీරන එකක්වත් රටේ ජනතාවට සුබදායකත් නැහැ හිතදායකත් නැහැ. කොවිඩ් වසංගතයට අතපෙවීමක් තමයි කරන්නේ. නිසු පාර යද්දි හිස් බෝතල පෙන්නලා බාරකට යනවා කිව්වොත් එහෙම පොලිසියට සිද්දෙනවා. ඒ මිනිස්සුව නිදහස් කරන්න ගුරු සංගම් වල උද්ඝෝෂණයට බාර් වල පෝලිං. ඉතින් දැන් මේ ආණ්ඩුව වැරදි කළමනාකරන තීන්දුව ඉන්න තමයි එකපාරට පෝලිං හැදෙන්නේ. දැන් ඔය බාර් එක සතියක් තිස්සේ මම කියන්නේ බාර් අරින්න කියලා සතියක් තිස්සේ ඇරලා තිබුණා නම් ඔය පොර කෑම නැහැ. තියෙතන පොලිම හදන්න කවුරුත් හිටියේ නැහැ. උදේවරුේ හවස්සාරුේ පොලිසිය දාන්නත් සිද්ධ වුණා. දැන් බාර් රැල්ල තමයි ඊළඟට හැදෙන්නේ. රජ විමර්ශනය කරන්න ඕනේ කවුද සුරාසල් විවෘත කරන්න අවසර ලබා දුන්නේ කියන එක. මීටරයේ දුරස්ථභාවය නෙමෙයි සෙන්ටිමීටරයක්වත් නැහැ. මෙතරම් සෞඛ්‍ය මාර්ගෝපදේශකයන් ලබා දීලා තියෙද්දි සෞඛ්‍ය විශේෂඥයෝ සෞඛ්‍ය වෘත්තීය සමිති දිගින් දිගටම කියද්දි සෞඛ්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයකට මේක ලොක්ඩවුන් කරන්න කියලා. ඒ අදත් එනකොට දැන් පේනවා වයින් ස්ටෝස් ඇරලා තිනවා. ඒවා මිනිස්සු ඉන්නවා. හොඳට පේනවානේ අපි කියන්නේ ඒකනේ ආණ්ඩුවක් නැහැ. මේ ආණ්ඩුවේ දේශපාලන සුජාතභාවය බිඳ වැටිලා. කරුණා කරලා මේක දාලා යන්න. ආයි මේක එල්ලිලා ඉන්න එපා. මේක මිහිපිට අපායක් කරන්න එපා. අපිට අවශ්‍ය කරන්නේ මේ මොහොතේ ජනතාවගේ ජීවිත රැකගන්න එක. පෞද්ගලික බස් රථ හිමියන්ට සහන ලබා දීමට රජය දුන් පොරොන්දු ඉටු කරන්නේ නැත්නම් ලබන පළමු වන දායින් පසු අධිකරණයේ වෙත යන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජයරත්න මහතා පෙන්වා දෙන්නේ පොදු ප්‍රවාහන සේවය හැර අනෙකුත් සියලු කටයුතු නිරෝධාය නැදිරි නීති සමයේද ක්‍රියාත්මක වන බවයි. නිරෝධාය නැදිරි නීතිය කියලා දැන්ට මේ පෞද්ගලික බස් රථ සහ පොදු ප්‍රවාහන සේවාව පමණයි ක්‍රියාත්මක නොවෙන්නේ සෑම ව්‍යාපාරික ස්ථාන විවෘත කරලා තියෙනවා. ඒ වගේම මහා මාර්ගයේ අධික මාර්ග තදබදයක් තියෙනවා. එතකොට මේ අධික මාර්ග තදබදයක් තියද්දී නිරෝධාන අන්තර් නීතියක් තියෙනවා. ඒ නිසා කවුරුත් දන්නවා මේක සම්පූර්ණ ප්‍රෝඩාවක් කියලා. ඉතින් අපි දැක්කා ඊයේ දිනේ. දැන් වයින් ස්ටෝස් හැර මේක තමයි මේ අර මේ රට මේ වෛරස් එකටත් හොරකම් කරන ආණ්ඩුවක් මේක. සමංගේ ළමයෙකුට පොතක් ගන්න ගිහපුවාම ඊපස්සේ දොරෙන් ගිහිල්ලා ඒ පොත ගන්න වෙනවා. නමුත් ඊයේ දිනේ වයින් ස්ටෝස් ඉස්සරහා දොරෙන් සම්පූර්ණ විවෘත කළ වයින් ස්ටෝස් වල මත්පැන් බෙදා හැරිය. මේකද මේ රටේ නීතිය? මේක මොකද්ද මේ කතන්දරේ? බස්සතොලි මේ කොවිඩ් බෝ වෙනවා කියලා කවුද කියලා තියෙන්නේ? ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ ඊයේ දැක්කනේ වයින් ස්ටෝස් එක හරියට පාර යන්න බෑ පොලිම. පාර යන්න බෑ පාර ට්‍රැෆික් සම්පූර්ණයෙන්ම. මොකද මිනිස්සු ඒ තරම් පොලිමද? එතකොට එතෙන්ද කොවිඩ් බෝ වෙන්නේ නැද්ද? ඉතින් ඒ නිසා අපි පැහැදිලි
පැහැදිලිව කියන්නේ මෙවැනි බීලු වැඩ කරන්න එපා ආණ්ඩුවට කිය. මේ ආණ්ඩුව කරන ප්‍රෝඩා වහම නවත්තන්න කටයුතු කළ යුතුයි. දිළුම් අමාත්‍යවරයා කිව්වා අපිට යම් සහනයක් ලබා දෙන්න කටයුතු කරනවා කියලා. පළවෙනිදා වෙනකොට අපිට ඒ අවශ්‍ය සහනයන් ලබා දෙන්න කටයුතු කරේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා පළවෙනිදාන් පසුව. කොවිඩ් වසංගතයටත් වඩා වැඩි වේගයෙන් විවිධ මිත්‍යා මත පැතිර යන බව අප දන්නවා. කොවිඩ් එන්නත්කරණය, කොවිඩ් සම්බන්ධ ඖෂධ, PCR සහ රැපිඩ් ඇන්ටිජන් කතා මේ අතර ප්‍රමුඛ වුණා. අප ප්‍රවෘත්ති විකාශය තුළ කොවිඩ් සම්බන්ධ මිත්‍යාවට එරෙහිව සත්‍ය ප්‍රකාශ කරන්න නිරන්තරයෙන් ක්‍රියා කරනවා. ඒ සඳහා අදත් අප හා සම්බන්ධ වනවා කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා. අධ්‍යක්ෂකින් කියන්නේ කොවිඩ් රෝගයෙන් අසාධ්‍ය වී මිය යන පුද්ගලයන් ඉතා වැඩි ප්‍රතිශතයක් කිසිම එන්නතක් ලබා නොගත් පුද්ගලයන්. එම නිසා ඔබ එන්නත ලබා ගැනීමට යාමේදී උණක් හෝ එවැනි යම් කිසි අසනීප තත්ත්වයක් තියෙනවා නම් දින කිහිපයක් මේ එන්නත ප්‍රමාද කරන්න. නමුත් මේ එන්නත ලබාගත යුතුමයි. ඒ වගේම තමයි ඔබට මින් පෙර යම් කිසි එන්නත්වලදී හෝ යම් කිසි බෙහෙත් ගැනීමේදී අසාධ්‍යතාවයක් තිබුණා නම් ඔබට වෛද්‍ය උපදෙස් අනුව ආරක්ෂක පියවර සමග මෙම එන්නත ලබාගත හැකි. ඒ වගේම තමයි දැනට මේ එන්නත අනුමත කරලා තියෙන පාසල් යන දරුවන්ට, ගර්භණී කාන්තාවන්ට, කිරිදෙන අම්මලාට. විශේෂයෙන්ම කිරිදෙන මවුරුන්ට මේ එන්නත ලබා ගත්තාම ඒ කිරිදෙන මවුරුන්ගේ ඇඟේ ඇතිවන ප්‍රතිදේහ කිරිමගින් දරුවාට සම්ප්‍රේෂණය වෙලා දරුවාටත් ආරක්ෂාවක් ලැබෙනවා. මේ එන්නත ලබා ගත්තාම පළවෙනි දින කීපයේදී ඒ එන්නත විදපු ස්ථානයේ යම්කිසි ඉදුමුමක්, වේදනාවක් තියෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඇඟපතේ වේදනාවක්, උණක්, පාචනයක් සමහර වෙලාවට වමනයක් ඇතිවන්නට පුළුවන් දින කීපයක්. කලාතුරකින් මස්පිඩු වේදනාව, කොන්දේ අමාරු, හන්දිපත් වේදනාව සහ ඇඟේ බරගතියක් සති කීපයක් තියෙන්නට පුළුවන්. මේක සාමාන්‍ය දෙයක්. ඔබට පැරසිටමොල් වැනි ඖෂධයක් මේකට ගත හැකි. කිසිම එන්නතකින් දීර්ඝකාලීන අතුරුආබාධ එන්නතකින් පුරුෂයන් හෝ කාන්තාවන්ගේ ලිංගික ශක්තියේ හීනවීමක් කොහොමත් කිසිම ලෙසකින්වත් ඇති කරන්නේ නැහැ. මේවන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකින් 11 දෙනෙකු කොරෝනා රෝගය හේතුවෙන් මියගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්රත්න ප්‍රේමහතා ප්‍රකාශ කරනවා. සුවවිරු ලේබල් අලවන්නේ නැතිව නිසි පියවර ගන්නැයි මේ අතර රසායනාගාර වෘත්තිවේදීන්ගේ සංගමේ සභාපති රවි කුමුදේෂ් මහතා ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය ශේෂය ඉතාම අනතුරුදායක තැනක තියෙන්නේ COVID-19 අසංගතය නිසා. මේ වෙනකොට මරණ 11යි. 11 දෙනෙක් ජීවිත අහිමි කරගෙන තියෙනවා කොරෝනා වලට මෙරටේ ජනතාවට කොරෝනා වෙනුවෙන් සත්කාර සහ ප්‍රතිකාර කරන්න ගිහිල්ලා. ඒතර මේ අයට කුමක්ද සෞඛ්‍ය බලධාරීන් ආණ්ඩුව කරන්නේ? අඩු ගානේ වන්දි මුදලක් දෙන්න කටයුතු කරනවද? එහෙම කිසිම තීරණයක් අද වෙනකොට අරගෙන නැහැ. ඒක ඇමතිවරයාගේ ප්‍රශ්නෙකුත් නෙමෙයි මේක. ආණ්ඩුවේ ප්‍රශ්නයක්. ජනාධිපතිවරයා අගමැතිවරයා පොදු තීන්දුවක් ගන්න ඕනේ. අපි කියන්නේ අපිට මේ සුව විරුවෝ කියලා ලොකුවට මල් පලන් දාන්න, ලොකු ලොකු ව්‍යායාම කරන්න, එහෙම නැත්නම් ලොකු ප්‍රොපගැන්ඩා කරලා වියදම් කරලා අර එන්නත් ගහනකොට යුද හමුදාවෙන් ගහනකොට වගේ ෆොටෝ දාලා ඒකට වෙනම වියදමක් කරලා මේක උත්සවශ්‍රීයෙන් සමරලා සැනකලි ස්වරූපයෙන් එන්නත් ගහනවා වගේ කරලා ප්‍රොපගැන්ඩා එකක් මහජනතාව ඇතුළට ගෙනියන්න අවශ්‍ය නැහැ. මොකද අපේ රටේ මහජනතාව දන්න කාරණා ඇති සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අතින් වෙන සේවාව මොන වගේද කියන එක. නමුත් අපි මේ කියන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විදිහට මේ කරන සුවිශේෂී සේවාව සුවිශේෂී කිය කියා ඉඳලා වැඩක් නැහැ. අඩු ගානේ ඔවුන්ට මේ වෙලාවේ වියදම් වෙන අමතර වියදම ආවරණය කර ගැනීම සඳහාවත් රජයෙන් වැඩපිළිවෙලක් යොදවන්න ඕන. වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට අපි කියනවා අපි ඉල්ලීම් 10ක් මූලික කරගෙන ලිපියක් එවලා ඇති. ඒ නිසා ඒ ලිපියට ප්‍රතිචාරයක් අපිට දක්වන්න. එහෙම නැත්නම් අපි සැප්තැම්බර් 22 වෙනිදායින් මේ අවනඩුව මේ රටේ මිනිසුන්ට කියන්න පටන් ගන්නවා සෞඛ්‍ය සේවාවේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල ඉස්සරහට ඇවිල්ලා. රජය විසින් ගනු ලබන තීරණ, ඒ වගේම ප්‍රාදේශීය බලධරයන් විසින් ගනු ලබන තීරණ සහ සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ගනු ලබන තීරණවල පවතින යම් යම් ගැටලුකාරී තැන් සහ යම් යම් අපැහැදිලි තැන් නිසා මහජනතාව ඊට එරෙහිව එල්ල කරන පීඩනය එල්ලන්නේ බිම් මට්ටමේ ඉන්න සෞඛ්‍ය සේවකයන් විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට. ඉදිරියේදී මේ තත්ත්වය දිගින් දිගටම තීව්‍ර වුණොත් අපිට මේ සම්බන්ධව අධිකාරී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරවල සාකච්ඡා කරලා යම් යම් තීරණ ගන්න සිද්ධ වෙයි. වැඩිමිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා. පසුගිය කාලය පුරාම සියත අප ප්‍රවෘත්ති අංශය මේ හූරා කෑම පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කළා. වෙළඳ පොලෙත් ආර්ථික මධ්‍යස්ථානවලත් මේ වෙන විට එළවලු මිල ගණන්වල යම් කිසි අහත යෑමක් සිදුවෙලා
साधारण මිලකට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික ලබා දීමට කටයුතු කරන්න කියන කාරණික ඉල්ලීමත් සියලුම ජංගම වෙළඳුන්ගෙන් ඉල්ලා සිටිනවා. වත්මන් ශ්‍රී ලාංකිකයින්ට දේශපාලනීය සේම පක්ෂද එපා වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 115 වන ජන්මදින සැමරුමට Zoom තාක්ෂණයේ ඔස්සේ එක්වීමනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. ආජුතපර ලාහිලා ගීතේ පද කිහිපයක්ද මතක් කිරීමට වික්‍රමසිංහ මහතා මෙහිදී අමතක කළේ නැහැ. අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් ගිහින් විවෘත ආර්ථිකයක් නැහැ. අපිට බලාපොරොත්තු අපේ සෞඛ්‍ය ක්‍රමේ කඩාවැටී පාසල් වහලා. එහෙනම් අපි දද හිතන්නේ තරුණ තරුණිය හිතන්නේ අපිට අනාගතයක් තියෙනවද නැද්ද කියලා. අපි මේ රටෙන් පිට වෙලා යන්නද කියලා. එහෙනම් අපි ජේ.ආර්.ජයවර්ධන මහතුමාගේ උදාහරණ දෙකක් දාමු. එකක් ප්‍රතිපත්ති රාම. අනික පක්ෂයයි රටේ නායකයා. මොකද අද මිනිස්සුනේ දේශපාලන එපා වෙලා. කිසිම පක්ෂයක් එපා වෙලා. විවේචනය කරනවා, විකල්ප නැහැ, ආණ්ඩුවක් ඇටියට බොරු කියනවා, වැඩ කරන්නේ නැහැ කියලා තමයි හැම වෙලෙම කියන්නේ. ඒකට අපි මූණ දෙන්න නම් පළමුවෙන් අපි පිළිගන්න ඕනේ මේ රටේ ප්‍රතිපත්ති රාමුව. ජාතික ප්‍රතිපත්ති රාමුවක් අවුරුදු 20ක් ක්‍රියා කරන්න. අවුරුදු 20ක් ක්‍රියා කරන එක නීතිමය පදනමක් ලැබලා දෙන්න. ඒක අපි යකඩ රාමුවක් හැටියට දානවා. මේ අද තියෙන අලුත් ලෝකය. ජයජයවර්ධන ජනරේ 70 කියන ලෝකයට වඩා අලුත් එකක්. අද තියෙන්නේ කර්මාන්ත විප්ලවයක් නෙමෙයි. හතරවෙනි කර්මාන්ත විප්ලවය. කියන්නේ දැනුමේ විප්ලවය. අද තියෙන තොරතුරු තාක්ෂණය එදා තිබුණේ නැහැ. අද තියෙන්නේ දැනුම පදනම් කරගත් සමාජය. මේ ඔක්කොම අරගෙන අපි යන්නේ අපේ ආර්ථිකය දියුණු කළා. අපි බලන්න ඕනේ විශේෂයෙන්ම විදේශ වෙළඳ පොළ අල්ලගෙන අපිට විශාල අපනයන කර්මාන්තයක් ඇති කළා. අපිට විදේශ මුදල් ලබා ගන්න. අපි එකතු වෙලා ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාව ගමනකට යමු. අන්න ඒ අරමුණ කරගෙන තමයි අද අපි ඉදිරියට යන්න ඕනේ. අපට ශ්‍රී ලංකාව දිනුන රටක් කරා ගෙන යන්න පුළුවන් ද බැරිද හදවතට එකඟව පිළිතුරක් ලබා දෙන්න සර් අවුරුදු 20කින් පුළුවන් අපි දැන් ආරම්භ කරොත් පළවෙනි අවුරුදු 5 ටිකක් අමාරුයි ඒත් අපි විශාල පිම්මක් එතනින් ගන්න ඕනේ නැත්නම් අර මොකද අර සින්දුවේ තියෙන්නේ ලෝකේ අපි මොකද අර ආජිත අපරේකේ තියෙන්නේ නේද අපි පහු කරග ඉදිරියට යන්නේ නේ ඒකයි ජයජයන්ක අවුරුදු 20ක් විතර යන්න ඕනේ 20ක් මේ අවුරුදු 5ෙන් කරන්න බෑ ආණ්ඩුව කිසිදු ලැජ්ජාවක් නැතිව දෙන බව කියූ 5000ක් පඩියට ලැබුණේ නැති බව ගුරු වෘත්තීය සමිති නායකින් පෙන්වා දෙනවා. හැකිනම් Taman සමග සංවාදයකට එන්නේ ගුරු සංගම් ඇමති සරත් වීරසේකරට විවෘත අභියෝගයක් කළා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විවිධ වීඩියෝ පට සංවිධානාත්මකව සකස් කරලා සාකච්ඡා වලට කැඳවලා සංවිධානාත්මක පටිගත කරලා මාධ්‍යයට මුදාහරල කියන ගුරුහා විදුහල්පති අතර ගැටුම් තියෙනවායි කියලා. පැහැදිලිවම කියන්නට ඕන ගුරු සහ විදුහල්පති වෘත්තීය සංගම් අතර නෙවෙයි මේ ගැටුමක් ඇති වෙන්නෙත් නැහැ. ඔවුන් එක එකාබද්ධව එකා මෙම්ම සිටිනවා. මේ සාකච්ඡාවලට එවැනි නායකින් කැඳෙව්ව සාකච්ඡාවට බාහිර පුජ්‍යලීන් කැඳවීම නිසා සැලසුම් සහගතව ගැටුම් ඇති කිරීමේ අරමුණෙන් තමයි වසිද්ධ කළ තින්නේ. ඒක අපිට මර්ධනයේට පිවිසෙන ස්වභාවයක් අපිට දක්වලා ලැබෙනවා. ආණ්ඩුව නිර්ලජ්ජිතව දෙනවයි කිව්ව 5000ක් දීලා නැහැ. ඒත් අපි ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැවත නැවත අපි කියනවා. නමුත් හොඳ හිත වෙන්න අර මේක පිළිබඳ කතා කරන්න අපේ හොඳ හිත වෙන්න ආණ්ඩුව කියන්නේ. හොඳ හිත වෙන්නන්න අපි රුපියල් 5000 දෙනවා කියලා කිව්වේ. කවුද කිව්වේ? විමල් වීරවංශය ඇමතිවරයා. නමුත් ඒක දීලා දිනවද? නැහැ. එතකොට මේ කැබිනට් පත්‍රිකාවත් එක්ක මේ ගත්ත යෝජනා ක්‍රියාත්මක නොවී තිබියදී කැබිනට් පත්‍රිකාව පිළිගන්න කියන්නේ කොහොමද? ඒක නිසා තමයි අපි මුදල් ඇමතිවරයා සෝ අධිපතිවරයා සමග වගකිව යුතු විදියට මේක සාකච්ඡා කළ යුතුයි කියලා කිව්වේ. වීරසේකර ඇමතිවරයා චෝදනා නේද? ගණනාවක් කරනවා. ව්‍යංගයෙන් කරන්නේ නම් කියන්නේ නැහැ. නමුත් මේ චෝදනා කරන්නේ කාටද කියන එකත් පැහැදිලි. කොහොම වුණත් අපි එතුමට කියනවා තැන් තැන්වල ඒක පාක්ෂික මාධ්‍ය සාකච්ඡා තියන්නේ නැතුව මූල්‍ය වංචා කරේ කවුද? ඒවා ගැන ඕනනම් සංවාදයකට එන්න. සංවාදයකට එන එකක් නැහැ. නමුත් එන්න කියලා අපි ආරාධනා කරනවා. අපි අභියෝග කරනවා. සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.